අයිබෝවන් සුබ දවසක් හැමෝටම. චේක් විරකාරයෝ ලංකාවේ ආණ්ඩු බලය අල්ලයි. චේක් විරකාරය කිව්වම මට මතක් වුණේ මගේ පුංචි අවදිය. මං කුඩා කාලේ මගේ අම්මා මගේ අත්තම්මා මාව බය කරන්න පාවිච්චි කරපු දෙයක් තමයි, වචනයක් තමයි චේක් විරකාරයෝ කියන එක. පුතේ පාරට යන්න එපා, චේක් විරකාරයෝ ඉන්නවා. පුතේ චේක් විරකාරයෝ ඔය අල්ලගෙන යයි. ඒ වගේ චේක් විරකාරයෝ කියන්නේ නිකන් එදා කාලේ ජන මනසට කාවද්දලා තිබුණේ රස්ති අදුකාරයෝ, ගංජාකාරයෝ, කුඩුකාරයෝ, IRC කාරයෝ, නැත්තම් කිසි පිළිවෙලක් නැති වැදගම්මකට නැති අති බිහිසුණු මිනිස්සු කොට්ටාසයක් වගේ එකක් තමයි ජනමනසට අවදලා තිබුණේ. ඒක අර එන්නේ නැත්තේ දා 1971 ඇතිවෙච්ච ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරපු අරගලය කැරැල්ල. ඒක එතකොට එදා පැවති ආණ්ඩුවෙන් මර්ධනය කිරීම, දෙපැත්තෙම තරුණ තරුණියන් ඝාතනය වීම, අහිමි වීම මේ රටට, ඒකත් එක තමයි ඒක එදා පැවති ආණ්ඩුවට ලේසි වුණේ ජනමනසට කාවද්දන්න. චේ ගුවෙරාකාරයෝ කියන්නේ හරිම හොඳ නැති මිනිසු කොට්ටාසයක් කියන එක. ඇත්තටම කවුරුත් ගොඩක් අය, බොහෝ අය දැනගෙන හිටියේ නැහැ චේ ගුවෙරා කියන්නේ කවුද කියලාවත්. ඉතින් චේ ගුවෙරා කියන්නේ අද වෙනකොට අවුරුදු 57ක් වෙනවා ඝාතනය කරලා. චේ ගුවෙරා, චේ ගුවෙරා ඉපදුනේ ආජන්ටිනාවේ 1928. ඉතින් 28 ඉපදිලා වෛද්‍ය විද්‍යාව හදාරලා වෛද්‍යවරයෙක් විදියට පත්වීමත් ලබලා හිටපු කෙනෙක්. ඉතින් එයාගේ ඒ කාලේ එයාගේ විනෝදාංශය වෙලා තියෙන්නේ ලතින් ඇමරිකානු රටවල්වල බයික් එකෙන් සංචාරය කිරීම. එයා හොඳ වැදගත්, ඒ කාලේ කියන විදියට, අපේ මිනිසු කියන විදියට වැදගත්, ඒ කියන්නේ ධනවත් පවුලක කෙනෙක්. ඉතින් මෙයා මේ ලතින් ඇමරිකානු රටවල්වල සංචාරය කරද්දී අර දුප්පත් පීඩිත මිනිස්සුන්ගේ ඒ දුක දැකලා, ඒ මිනිස්සු සහ ධනවත් මිනිස්සු අතර වෙනස, පරතරය, ගැප් එක ඉතා විශාල බව දැනගත්තා. ඉතින් ඒ වෙනුවෙන් මොනහරි කරන්න දෙයක් තියෙනවද කියලා බල බල ඉන්නකොට තමයි ඔය කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයන් එක එක රටවල්වල ක්‍රියාත්මක වෙනවා දැකලා තියෙන්නේ. සමාජවාදී ව්‍යාපාරවල් ඒ අරගල, ඒ අනුව තමයි ඒවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව පිදෙල් කාස්ත්‍රෝ එක්ක එකතු වෙලා කියුබාවේ ඇමරිකානු හිතවාදී බැටිස්ටා පාලනය බිඳ හෙලන්න ඒගොල්ලොත් එක අරගල කරලා තියෙනවා. පිදෙල් කාස්ත්‍රෝ එක්ක උරේ නුර, ඒ කියන්නේ එයාට එයා හා සමානව කැප වෙලා කියුබාවේ අරගලය පීඩිත පන්ති අරගලය වෙනුවෙන් සටන් කරලා තියෙනවා. CIA සංවිධානයේ උදව් ඇතිව බැටිස්ටා කියන ඒකාධිපති පාලකයා පරාජය වෙන්නේ ඒ අනුව තමයි. ඊට පස්සේ එතන ඇමතිකම් මෙහෙමත් දරලා තියෙනවා. කියුබාවේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහෙන් අයින් වෙලා බොලිවියාවට ඇවිල්ලා බොලිවියාවේදී තමයි ඔය බොලිවියාවේ ආමියකත් එක්ක සටන් කරනකොට බොලිවියානු පීඩිත පන්ති අරගලයට සම්බන්ධ වෙලා සටන් කරනකොට ඒ අතරතුරදී එතනත් බොලිවියානු ආණ්ඩුවට ඇමරිකාව සහ ඇමරිකානු CIA සංවිධානයේ උදව් ඇතිව තමයි මේ අල්ලගන්නේ අර්නස්ටෝ චේ ගුවෙරා කියන කෙනාව. ඔහු අල්ලගෙන, ඔහු අද වගේ දවසක, ඊයේ වගේ දවසක අල්ලගෙන අද වගේ දවසක ඝාතනය කරනවා. ඉතින් ඔහු ඝාතනය කරලා දැනට අවුරුදු 57ක් වෙනවා. ඉතින් ඔහුගේ හරියටම අදට 57ක් අවුරුදු. ඉතින් ඔහුගේ ඒක සමරන්ඩ ලෝකේ පුරා ජාත්‍යන්තර වශයෙන් මේ ඔහුව සමරනවා. ඔහු ඉතාමත් මානව හිතවාදියෙක් විදියට තමයි සැලකෙන්නේ. ඔහු මිය යන්නට පෙර හිටිය චේ ගුවෙරාට වඩා මිය ගියාට පස්සේ චේ ගුවෙරා ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා කියලා කියනවා. ඉතින් ඔහු කියපු දෙයක් තමයි මේ ලෝකේ ධනවත්ම පුද්ගලයා සතු සියලුම වත්කම් වලට වැඩිය එක මිනිහෙකුගේ ජීවිතයක් වටිනවා කියන එක. ඉතින් ඇත්තටම චේ ගුවෙරා කියන්නේ මානව හිතවාදියෙක්. ඔහුට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න අවස්ථාව තිබියදී පීඩිත පන්තියේ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයක් උදෙසා, එතන ඒ පීඩිත ජීවිතයට වඩා උසස් සාමාන්‍ය හොඳ ජීවිතයක් උදෙසා සටන් කරපු කෙනෙක්. එයා ඒ පීඩිත පන්තියත් එක්ක එකතු වෙලා ධනවාදීන්ට එරෙහිව සටන් කරපු කෙනෙක්. ආයුධ අතට අරන් ඇඟෙන් සටන් කරපු කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ ඒ ජනතා විමුක්ති පෙරමුණේදා
සටන් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ආවි ආයුධ අරගෙන සටන් කරලා තියෙනවා ඔය 1971. ඊට පස්සේ 88 89 අරගලය කියන්නේ අරගලයක් නෙමෙයි, ඒක ඇත්තටම එදා පැවති ආණ්ඩුව විසින් කරපු මර්ධනයට එරෙහිව නැගී සිටීමක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්. මම නම් දකින්නේ ඒක ඒ විදිහට. ඉතින් එතනදී සෑයන විශාල තරුණ තරුණියන් කොටසක් අහිමි වෙලා තියෙනවා, විශාල බුද්ධිමත් තරුණ පිරිසක් අහිමි වෙලා තියෙනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ එදා වුණත් ඒ මානව හිතවාදී පීඩිත පන්තිය, දුක් විඳින පීඩිත පන්තිය වෙනුවෙන් ඒ පරතරය, ධනපති පන්තිය සහ පීඩිත පන්තිය අතර පරතරය අවම කිරීම සඳහා තමයි ඔවුන් මැදිහත් වෙලා තියෙන්නේ ජනතාවාදී ව්‍යාපාරයක් විදිහට. ඉතින් එදා ඒක අවි ආයුධ ආරං සටන් කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට ඒක ගොඩක් වෙනස්. මොකද එදා ඒගොල්ලෝ චේගුවිරකාරයෝ කියලා හැඳින්වාට ඒගොල්ලොන්ගේ තිබුණ දැනුම, අර පන්ති පහ කරලා වැඩමුළු කරලා කෑම්ප් වලට ගිහිල්ලා ඒ ලබාගෙන තිබුණ දැනුම අතිවිශාලයි. අදට වුණත් ඒ පන්ති පහ කරපු කෙනෙක් එක්ක, කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් ගත්ත කෙනෙක්ට තර්කානුකූල කතා කරන්න අමාරුයි. ඒ තරම් දැනුමක් තියෙනවා. මොකද මේ පන්ති පහ කරපු කෙනා ඉස්කෝලේ ගිහිල්ලා නැතුව තිබ්බත් ඒ විශාල දැනුම ඔහු සතුව තියෙනවා. අර නිර්ධන පන්ති ව්‍යාපාරයේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලොත් එක සම්බන්ධ වෙලා ලබාගත් දැනුම. ඉතින් එහෙම එකක් තමයි ඒක. හරි පුදුම සහගත එකක්. හැබැයි අද ඒක එක ඊට වැඩිය වෙනස්. මොකද අද දැනුම කියන එක පුංචි ඩිවයිස් එකක් අතේ තියෙන එකකින් ඕනෑම විශේෂ්‍යේත්‍රයකට අදාළ දැනුම ලබා ගන්න පුළුවන්. ඒක නිසා අර හැමෝටම ඒ දැනුම තියෙනවා. දන්නේ නැති කෙනෙකුට ඒ ළඟ ඉන්න කෙනාගෙන් මේක මොකද්ද, මේකේ තාත්වික කොහොමද කියලා අහලා උනත් දැනගන්න පුළුවන්. ඒක නිසා හැමෝම දැනුවත්, සමාජයේ දැනුවත්. ඒක නිසා තමයි අද වෙනකොට අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ප්‍රතාමත් ප්‍රගතිශීලී නිර්ධන පන්ති ව්‍යාපාරික නායකයෙක් අපේ රටේ ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ. ඉතින් ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ නොවුන විදිහේ සාමකාමී විදිහට ඒ මැතිවරණය සිද්ධ වුණා. මැතිවරණයෙන් පසු කාලයක් ඒ විදිහටම ගෙවිලා ගියා. ඉතින් ඒ වගේම තමයි දැන් ඉදිරියේදී එන නොවැම්බර් 14 එන මහා මැතිවරණයේදීත් ඒ බලය අපි මේ නිර්ධන පන්ති ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීලා ඔවුන් ශක්තිමත් කරන්න ඕනේ. අපි අතර මේ තියෙන ගැප් එක, හිදැස, ඒ කියන්නේ පරතරය අවම කර ගැනීම සඳහා. ඒක බොහොම සමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි සිද්ධ වෙන්නේ. දැන් අර මම ඉස්සරලා කිව්වා වගේ එර්නස්ටෝ චේ ගෙවාරා කියලා තියෙන කතාවක්. මේ ලෝකයේ ධනවත්ම මිනිසා සතු සියලු දේපලට වැඩිය වටිනවා එක් මිනිහෙකුගේ ජීවිතය. ඉතින් කොයිතරම් මානව හිතවාදී මානුෂීය කතාවක්ද. ඉතින් මේ කතාව, මේ කියන එක් මිනිසාගේ ජීවිතය, ඒක ධනපති මිනිසෙක් වෙන්නත් පුළුවන්, නිර්ධන පන්ති මිනිහෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම මිනිස්සෙක් තමයි අද වගේ දවසක වෙඩි තියලා මරලා දැම්මේ, වෙඩි දෙකක් තියලා මරලා දැම්මේ. ඒ වගේම තමයි රෝහණ විජේවීර කියන ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයාත් පණ තියෙන එයාගේ සිරුර තමයි අර චිමිනේට දාලා පිච්චුවේ. ඉතින් ඒ වගේ අති බිහිසුණු අමානුෂික නායකයෝ ඉන්නේ කොහෙද, කොයි පැත්තේද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ ලංකාවේ ආණ්ඩු බලය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට රට පාලනය කරන, මේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ වෙනස්කම් කරන චේ ග්වේරා. චේ ග්වේරා කිව්වහම චේ චේන්ජ් කියන එක එතනම තියෙනවා. මේ චේ ග්වේරා බලාපොරොත්තු වුණ දැක්ක ඒ චේන්ජ් එක වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වුණ ඒ චේන්ජ් එක දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට අවි ආයුධ අතට ගන්න ඕනේ නැහැ. සමාජ මාධ්‍ය ජාලාව ඊට වැඩි ප්‍රබලයි, අතේ තියෙන ඩිවයිස් එක ඊට වැඩි ප්‍රබලයි. ඒකෙන් අපිට මේ විප්ලවය කරන්න පුළුවන්. දැනුම තමයි විප්ලවය. දැනුම කියන්නේ පෙර පැවති දැනුමට වැඩිය අලුත් දැනුමක් එකතු කරගෙන ඒ දැනුමේ මේ විප්ලවය කිරීම. ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී කූරා කුහුඹියෙකුටවත් හානියක් නොකර
ඒ වෙනස ඒ චේන්ජ එක චේ බලාපොරොත්තු වුණ චේන්ජ එක රෝහණ විජේවීර බලාපොරොත්තු වුණ ඒ චේන්ජ එකත් කරන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න තියෙන එකම ගෞරවය ඔවුන් වෙනුවෙන්. ඉතින් චේගේ රත් සීපත් කරමින් අපි යමු නොවැම්බර් 14 වෙනි මහ මැතිවරණයට. එතනදී අවශ්‍ය කරන ශක්තිය බලය අපේ ඡන්දයෙන් අපේ වෝට් එකෙන් අපි ලබා දෙමු. මාලිමාව කියන සලකුණින් තරඟ වදින සියලුම අපේක්ෂකයන් වෙත ජය වේවා. ඔබ සැමට සුබ දවසක්.